මේ කහන ඔබ ජීවිතයේ මේ අමාරුම දවස් දෙක ගත කරන්නේ. ඔව් මං හිතනවා ඔබට ආදරයක් නිසා මුළු ජීවිතේම එපා වෙලා. ඔබේ ජීවිතේ සම්පූර්ණ නැවතිලා අවුල් වෙලා ගිහිල්ලා. කිසිම වැඩක් කරගන්න හිතක් නැහැ. ක්ලාස් එකට යන්න, ස්ටැටිස්ටික් කරගෙන යන්න කිසිම හිතක් නැහැ. ජොබ් එකට ගියත් ඒකේ වැඩක්වත් හරියට කරගන්න හිතට ෆිට් එකක් නැහැ. ඔහොම හරි නේද? මේ වීඩියෝ විවරණකම බලපන්. කියන හැම වචනයක්ම හොඳට අහගෙන ඉඳපන්. ආදරයක් නිසා ජීවිතේම අවුල් වෙලා ඉන්න උඹටයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ. ඉතින් දවසේ නිින්ද යන පැය කීපය ඇරෙන්න අනිත් හැම පැයකම, හැම විනාඩියකම, හැම තප්පරයකම උඹ යත් එක්ක ගත කරපු සුන්දර අතීතේ මතක් කර කර විඳවනවා. ඒක මොහොතකට හරි නවතින්නේ ඔබ ලොකු හුස්මක් කරගෙන පිට කරලා. ඔබට තනි වෙන්න ඕනේ. හම්බෙන හැමෝමත් එක්ක බොරු හිනාවක් වෙන්නලා අමාරුවෙන් වචනයක් දෙකක් කතා කරලා චීප් වෙලා යන්නයි ඔබට ඕනේ. කවුරුත් නැතුව කොහේ හරි දුරකට ගිහිල්ලා එක දවසකට හරි තනියම ඉන්න හිතෙනවා. ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතෙනවා. මෙරිලවත් යන්නේ නැහැ නේ කියලා හිතෙනවා. උදේ නැගිට්ට ගමන් පැය කිහිපයකට කලින් ඇස්වල කඳුළු පුරෝගෙන නිින්ද යනකොට අමතක වුණ එයාව ආයේ මතකෙට එනකොට ඇස් දෙක තදින් වහගෙන ඔබ ඒ දේවල් අමතක කරන්න උත්සාහ කරනවා. මේ මුළු ජීවිතේම කාලකණ්ණි මුස්පේන්දු ගතියකින් පිරලා ගිහින් ඔබට හිතෙනවා. හරි. ආදරේ වේදනාව කියන්නේ ආදරේ අහිමි වෙන හැමෝටම පොදු දෙයක්. ඔබ මෙච්චරම අද විඳවන්නේ ඔබට ඒ තරම් ආදරයක් එයාට කරමු නිසායි. ඒත් ඔබ ජීවත් වෙන්න ඕනේ ජීවිතේ විඳින්න මිසක් කිසිම ආකාරයක විඳවන්නේ නෙමෙයි. මම ඔය කතා කළේ ආදරයක් නිසා මුළු ජීවිතේ ඉපා වෙලා ඉන්න ඔබ. අද දවස ගත කරන විදිහෙන් 1%ක් ඔබට එන සිතුවිලි වලින් 1%ක් ඔබට හිතන වැති. ඔව් ඇත්ත. ඒ විදිහට තමයි මම ජීවිතේ මේ දවස් ගත කරන්න කියලා. ඒත් මේ වීඩියෝ එකේ හරය පටන් ගන්න කලින් මම ඒ ටික ඔබේ දවස ගත කරන හැටි ඔබේ ජීවිතය ගැන ඔබට කිව්වේ ඔබ තනි වෙලා නැහැ කියලා පෙන්නන්න. බෝට් එකක් කාපු, ට්‍රයි කරලා කෙල්ල කැමති නැහැ කියපු, ආදරේ නිසා ජීවිතේම කෙලවගත්ත ඕන එකෙක් මමද ඇතුළුව. ඔබට ඔය දැනෙන වේදනාව දැනලා තියෙනවා. ඒ සිතුලි වලම ජීවත් වෙලා තියෙනවා කියලා පෙන්නන්නයි මට ඔබට ඕනේ උනේ. ඒ තායි තාපම් මේ වචන ටික. ජීවිතේ තියෙන්නේ විඳින්න මිසක් කිසිම ආකාරයකට විඳවන්න නෙමෙයි. ඔබ මේ වෙලාවේ කොයිතරම් ආදරෙන් පෙරදිලා ඉන්න කෙනෙක් වුණත්, ඔබ මොනතරම් බූට් එකක් කාලා ඉන්න කෙනෙක් වුණත්, කොයිතරම් ඔබ එයාගෙන් රිජෙක්ට් වෙලා ඉන්න කෙනෙක් වුණත්, ආදරය නිසා මුළු ජීවිතේම එපා වෙලා ඉන්න කෙනෙක් වුණත්, අද මේ දවස මේ මොහොත තමයි පෙරදිලා ඉන්න ඔබ දිනන්න පටන් ගන්න, වැටෙන ඔබ නැගිටින්න පටන් ගන්න, රිජෙක්ට් වුණ ඔබ හැමෝම හොයාගෙන එන දවස පටන් ගන්න මොහොත. මේ මොහොත තමයි ඔබ ආයෙත් එපා වෙලා ඉන්න මේ ජීවිතේ අලුතෙන් ලියන්න පටන් ගන්න වෙලාව. ජීවිතේට අතීතයේ රීසෙට් බටන් එකක් හොය හොයා හිටපු ඔබ අද මේ මොහොතේ ඉඳන් ජීවිතේ රීසෙට් කරගෙන ගමන පටන් ගන්න, නැගිටින්න පටන් ගන්න ඕනේ. ඔබ එයාට පැලෙන්න ආදරය කරා. එයා වෙනුවෙන් නොකරපු කැපකිරීමක් නැතුව ඇති. එයාව සතුටින් තියන්න, එයාගේ මූණට හිනාවක් ගේන ඔබ ලොකු කට්ටක් ඇවා. ඔබේ ආශාවන් පැත්තක තියලා එයාගේ ආශාවන් ගැන හිතුවා. හිතේ තියෙන ආදරේ වචනින් විතරක් නෙමෙයි, ක්‍රියාවෙනුත් පෙන්වන්න ඔබ හැම වෙලේම උත්සාහ කළා. ඒත් මොන දේ කළත් අන්තිමට එයා ගියා. මෙච්චර දවසක් එයා වෙනුවෙන් කරපු දේවල් මතක් කර කර හූල්ල හූල්ල හිටිය ඔබ අද හිත හදාගන්න පළවෙනි පියවර තියන්නෙත් මෙතනින්මයි. මෙච්චර උඹ එයාට වටිනා මනුස්සෙක් වෙලා එයා වෙනුවෙන් හැම කැපකිරීමම කරලා එයා නැති කරගත්තේ එයාගේ ජීවිතේට මේ ලෝකෙ වැඩිම වටිනාකමක් දුන්න වටිනාම කෙනාව. හැබැයි උඹට නැති වුණේ උඹට කිසිම වටිනාකමක් නොදුන්න වටිනාකමක් නැති එයාව. මෙහෙම එකපාරක් හිතුවයි කියලා මම මේ කියන දේ එකපාර පිළිගන්න තරම් උඹේ හිත කොහොමත් කැමති නෑ කියලා මම දන්නවා. ඉතින් උඹට ඒ කළ කී දෑ ගැන
අතීතය මතක් වෙනකොට ඒක ඉවර කරපං එයාට අහිමි වුණු වටිනාකමත් උඹට නැතිවුණු නොවටිනාකමත් ගැන හිතර. අවංකවම සතුරුවයන් මුලදී නිල්මැණිකක් කියලා හිතාගෙන හිටියට පස්සේ බුරුලු කැටයක් තරන්වත් වටිනාකමක් නැතිවුණු එයා ගැන. අයින් කරපං උඹ එයා ගැන තියාගත් හැම මෙමරි එකක්ම. මුලින්ම පේන්න තියෙන දේවල් ෆොටෝස් ෂයා කරගත්ත දේවල් ෆෝන් එකෙන් අයින් කරලා දාපන්. ලැප් එකේ ෂිෆ්ට් ඩිලීට් කරලා මයින් කරලා දාපන්. ඩ්‍රයිව් එකේ සේව් වෙන දුන්නු නම් ඒවත් අයින් කරලා දාන්න අමතක කරන්න එපා. එයා දුන්න ස්ටැචුස්, ගිෆ්ට්, ඇඳුම් හැම දෙයක්ම උඹෙන් අයින් කරලා දාපන්. කාට හරි දෙන්න පුළුවන් තියෙන දෙයක් තියෙනවා නම් ඒව දීපන්. ඒක අනිත් අතට උඹට ලොකු පිනක්. අමාරුම දේ එයත් එක්ක ගිය තැන් ආයේ දකිනකොට එයත් එක්ක ගිය පාරක උඹ තනියම යද්දි එයා මතක් වෙන එක. පුර දවස් ටිකට විතරක් ඒව මගේ අරපම් පුළුවන් තරම්. මොකද උඹ ගැට හදාගත්තාම උඹට ඒ පාරවල් වලම ඒ තැන් වලම ඊටත් වඩා හොඳින් යන්න පුළුවන් ඉන්න පුළුවන් කියලා මං හොඳාකාරයෙන්ම දන්නවා. මේ වගේ පුළුවන් තරම් එයා කියන චරිතය ඒ චරිතයත් එක්ක බැඳිලා උඹලඟ ඉතිරි වෙන දේවල් හැම දෙයක්ම අයින් කළ දාපන් මේ ජීවිතේ. උඹට ඒක කලින් කරගන්න බැරි වුණාට දැන් කරගන්න පුළුවන්. මොකද අඩාඩා අතීතයේ මතක් කර කර විඳ විඳව ඉන්නවට වඩා විඳින්න පුළුවන් ජීවිතයක් උඹට ඕනේ කියලා උඹ මේ වෙනකොට අදිෂ්ඨාන කරගෙන ඉවරයි. උඹට හිතන ඇති උඹට කවුරුත්ම ආදරේ නැහැ කියලා. කමක් නැහැ. උඹ උඹට ආදරය කරන්න පටන් ගනී. ඊට පස්සේ උඹ මොකක් හරි දෙයක සාර්ථක වෙනකොට උඹෙන්ම උඹට ආදරේ ලැබේ. උඹට උඹේ ආදරයත් එක්ක ගොඩනගපු මහ ගොඩක් බලාපොරොත්තු තියෙන්නේ නැති. ආදරය ඔබෙන් ඈතර යනකොට ඒ හැම දෙයක්ම බිඳිලා හේදිලා යන්නේ නැති. ඒත් කමක් නැහැ. උඹ අද ඉඳන් පටන් ගනින් උඹ වෙනුවෙන් වැඩ කරන්න. අලුතෙන්ම පොතක් අරගෙන ආයෙත් අලුතෙන්ම ලියපන් උඹේ ටාගට් එක. ඒවට ටාගට් ඩේට් පොසිබල් විදිහට උඹම ලියපන්. ඒවට ළඟා වෙන හැටි උඹම ප්ලෑන් කරපන්. වැටෙන්න දෙන්න එපා ආයෙ උඹේ හිතට. අතීතයත් එක්ක ඒව මතක් කර කර ඔහේ ඇවිද ඇවිද ඔහේ පැත්තක බලාගෙන දුක් වෙවි හිටිය උඹ දැන් පටන් ගන්නේ උඹ වෙනුවෙන් බිසි වෙන්න. ගත වෙන හැම තප්පරේම උඹට වටිනවා. දැන් මේ හැම මොහොතක්ම වැය කරපන් උඹ මේ වර්තමානයේ සහ අනාගතේ ලස්සන කරන්න. මතක තියාගනි උඹව දාලා ගිය මිනිස්සු කැමති උඹට හොඳක් වෙනවට නෙමෙයි. උඹට කෙලවෙලා යනවට. අඩුගානේ ඒ මිනිස්සුන්ට පහතින් හරි උඹ ජීවත් වෙන්න ඕනේ කියන එකයි ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අඬ අඬ කඳුළු පුරෝගන පිස්සෙක් වගේ ජීවත් වෙලා උඹ එයාගේ බලාපොරොත්තු ඉටු කරන්න ඕනේද? කොහෙත්ම නෑ නේද? ශක්තිමත්වයන් ගට අරගෙන යෝධයෙක් වගේ ජීවිතේ නැගිටපන්. මම හොඳටම දන්නවා උඹ නැගිට්ට දවසක උඹ අත්තරපු එයාව හොයන්න උඹ මහන්සි වෙන්න වෙලාවක්වත් ගන්නෙ නැති වෙයි. හැබැයි උඹ හොඳ සමාජ තලයක ඉන්නකොට ඉබේම මේ මිනිස්සු උඹව දැකලා හිතින් අනන්තවරයක් දුක් වෙයි එදා උඹව අත්හැරලා දාලා ගියපු එකට. උඹට හිතනවද උඹව දාලා ගිය යාගෙන් පළිගන්න? කවදාවත් නෙපා. හොඳම පළි ගැනීම පළි නොගැනීම. දෙන්න පුළුවන් හොඳම දඩුවම නිහඬව ඉන්න එක. දාලා ගිය කෙනා උඹගෙන් බලාපොරොත්තු වෙන්නේ උඹ පළි ගනීවි, උඹ රණ්ඩු කරාවි කියලා. මොකද උඹ එහෙම කළොත් එයාට ඒක හොඳ හේතුවක් වෙනවා. මෙච්චරකල් උඹ එයාට කරපු හොඳ අමතක කරලා දාලා උඹ ගැන හිතේ තරහක් ඇති කරගෙන එයාගේ හිත හදාගන්න. ඒත් උඹ එයාගෙන් පළිගන්නේ නැතුව සයිලන්ට් වෙලා ඉන්නකම් එයා කොච්චර උඩින් හිනා වෙලා හිටියත් එයාගේ හෘද සාක්ෂිය පද දෙනවා හැමදාමත් උඹ මතක් වෙන හැම වාරකම. ඉතින් ජීවිතෙන් ගිය මිනිස්සුන්ව සදහට මතක් කරලා දාලා උඹ ගොඩනගන්න ඕනේ උඹව. උඹ ගොඩනගන්න ඕනේ උඹේ ලෝකය. මෙච්චර දවසක් ඔහේ මෙලෝ රහක් නැතිව පිස්සෙක් වගේ ජීවත් වුණ උඹ දැන් උඹ විසින්ම ලස්සන කරන්න පටන් ගනී. උදෙන්ම නැගිටලා ජිම් එකට පලයන්. ඇඟ ගැන ලස්සන ටාගට් එකක් තියාගෙන ඒක ඇචීව් කරගන්න යකෙක් වගේ වර්ක් අවුට් එක කරන්න පටන් ගනී. ටික දවසින් උඹ උඹවම කණ්ණාඩියෙන් දකිනකොට උඹට පට්ට මොරල් එකක් එයි. දාලා ගිය කෙනා මතක් වෙන්න වෙන්න තව හොඳට වර්ක් අවුට් එක කරපන්. ඒ වගේ ෆිට් එකේ උඹ දවස පටන් අරගෙන ඊට පස්සේ උඹේ ටාගට් එක වෙනුවෙන් අද දවසේ කරන්න ඕන වැඩ ටික කරපන්. හොඳම ඇඳුම පිරිසිදු ඇඳපන්. වෙනදට වඩා ස්ටයිලිෂ් වෙයි. උඹට උඹ ගැන මාරම කන්ෆිඩන්ස් එකක් දැනේවි.
ෆේස්බුකගේ ඉන්ස්්‍රග්‍රෑම් එක මෙච්චරකල් දුක බෙදබෙදා හිටියේ ඒ දුක දැකළ හරි අර දාලාගිය කෙනාට අනුකම්පාව කුඹ ගෙන ඇතිවේ කියලා හිතර නේද. නෑ කොහෙත්ම නැහැ. දාලාගිය කෙනා හේතුවක් ඇතුව හැරි හේතුවක් නැතුව හරි යන්න ඔන්න යනෝ. අතැරල දාපං උඹෝය අමාරුවෙන් වේදනාවෙන් හිතින් අල්ලගෙන ඉන්න බැඳීම. උඹ ජීවිතයට උඹේ ටාගට්වලට යන්න උඹට මාරම සැහැල්ලුවක් දැනේවි. මළගයක් වගේ තිබ්බ උඹේ ප්‍රොෆයිල් එක දැන් අප්ඩේට් කරපං උඹේ දේවල් වලින්. උඹ එන්ජෝයි කරන හැටි හොඳින් ඉන්න හැටි ලස්සනට ජීවත්වෙන හැටි රිද්දපු මිනිස්සුන්ට පෙන්නවා. සතියක් දෙකක් මාසයක් යනකොට උඹ උඹ ගැන ගොඩක් ආඩම්බර වේ. උඹ උඹේ ටාගට් ඇචීව් කරනකොට ලස්සනට ජීවත් වෙනකොට උඹ උඹට ආදරය කරන තරම් උඹටම දැනේවි. උඹ ජීවිතය දිනනකොට උඹ දාලා ගිය අය විතරක් නෙමෙයි තවත් ගොඩක් දෙනෙක් උඹ පස්සෙන් එන්නේ දීවි. මතක තියාගනි උඹ ඇස්වල කඳුළු පුරෝගෙන ඉන්නකම් ඒ ඇස්වල කඳුළු වලට උඹට යන්න දින පාරවල් කිසිම දෙයක් පේන්නේ නැහැ. උඹට ඉස්සරහා කිසිම දෙයක් පේන්නේ නැහැ. ඉතින් දැන් ඒ ඇස්වල කඳුළු පිහදාලා නැගිටලා බලපන්. උඹට යන්න පාරවල් ගොඩක් පෙනේවි. ඒ පාරවල් වලින් උඹට යන්න පුළුවන් හොඳම පාර තෝරගෙන ඉස්සරහටම ඵලයක්. ජීවිතේ කොහොම හරි ජය ගනි. ටාගට් එකක් තියාගෙන කාගෙන වැඩ කරපන්. ජීවිතේ දිනන්න ගට අරගෙන වැඩ කරපන්. එදාට උඹට ආදරයක් පස්සෙන් යන්න ඕනේ. උඹට ආදරය කරන්න උඹේ පස්සෙන් එන්න ඉස්සලා කිව්වා වගේම ගොඩක් මිනිස්සු ඉඳීවි. මේ වීඩියෝ එකේම කිව්ව මේ වචන ටික මතක තියාගෙන හැමතිස්සෙම වැඩ කරපන්. ජීවිතයේ තියෙන්නේ විඳින්න මිසක් කිසිම ආකාරයකට විඳවන්න නෙමෙයි. ඉතින් ඔබේ ජීවිතේ මොන හරි දෙයක් මේ වීඩියෝ එකෙන් ලැබුණා නම් ලයික් එකක් දාන්න මතක් කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරලා අපේ set එකත් එක්ක එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. ඔබලා හැමෝටම ජය.